අරුණ පුවත්පත විසින් අද දින වාර්තා කර ඇති පුවතක් අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. රාජපක්ෂ රජයේ සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ කළු සල්ලි සුදු කරවන්නට කටයුතු කරයි කියන දිලි ජයවීර මහත්මයාගේ පච ෆැක්ටරියෙන් එහෙම නැත්නම් පච අපායෙන් නිකුත් වෙන අද නිකුත් වුණ මේ පචපත්‍රයේ සුපුරුදු පරිදි ජනතාව නොමග යවන සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ කර මේක කියනවා TNA සංවිධානය විසින් සිංහල ගම්මාන පන්සල් වහාම ඉවත් කරන්නට අපෙන් ඉල්ලලා තියෙනවලු. මේක සම්පූර්ණ අසත්‍යයක්. ඇත්ත වශයෙන්ම අපි මහින්ද රාජපක්ෂ වගේ කවදාවත් LTT සංවිධානයේ උදව් අරගෙන නැහැ. හැංගි හොරා ඒ අයට සල්ලි ගෙවලා 2005 වගේ ඒ අයගේ සහයෝගය අරගෙන ඡන්ද දිනලත් නැහැ. අපි TNA සංවිධානයත් සමග ඇති කරගත් අවබෝධතාවයන් සියල්ල ප්‍රසිද්ධියේම අපේ මැතිවරණ ප්‍රකාශයේ මේ රටේ ජනතාවට බලා ගන්නට පුළුවන්. අපේ මැතිවරණ ප්‍රකාශය අපි නොවෙම්බර් මාසේ පළවෙනිදා නිකුත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මැතිවරණ ප්‍රකාශය තුළ විශේෂයෙන්ම ඒකීය නොබැඳුන ශ්‍රී ලංකාවක් තුළ සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියන ජනතාව ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් කරවන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ දැක්ම ඒ දර්ශනය ජනතාවට දැක ගන්නට පුළුවන් වෙනවා. අද පරාජය ඉදිරියේ වියරු වැටිමින් සිටින මේ දිලිජ් ජයවීර කල්ලිය මේ වගේ බොරු ප්‍රවෘත්ති දාලා ජනතාව නොමග යවන්න හදනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියද මෙවැනි වැරදිවලට හිමි විය හැකි නීතිමය තත්ත්වය පැහැදිලි කරනු ලැබුවා. තහවුරු කරන නොකළනද ප්‍රවෘත්ති පළකිරීම ප්‍රයිවට් මීඩියා වුණාට පත්තරවලට 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 83 වගන්දී පැහැදිලිවම කියලා තියෙනවා පුවත්පත්වල අසත්‍ය වාර්තා පළ වුණොත් කර්තෘවරු සංස්කාරකවරු හිමිකරුවෝ වක් කියනවා.